බස්නාහිර සබරකමුව මධ්‍යම සහ වෛබ පලාාත්තුවලත් ගාලස් සහ මාතර දිශට්‍රීක වලත් අද දිනේදී විටින් විට වැසි ඇතිවී හැකි බව කාලගුණ විද්‍යාහා දෙපාර්තමය තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමිටර්ර සියට වඩා වැසි ඇතිවී හැකි බවයි එම දෙපර්තමින්තුව පැබසුවේ. තුරු මැද පලාාතේ වැසිවාරගේකිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පලාාතේ සහ අම්පර දිස්ට්‍රීකේ පස්සරු දෙකෙන් පසු ස්ාන ස්වල්පයක වැසිහෝ ගිගරුම් සහිත වැසි ඇතිව හැකි බවද කාලගුණ විද්‍යා දෙපාත්ම ද පවසා සිටිය දිවයින හරහා විශේෂයෙන්ම උතුර උතුරු මැද සහ වයිම පලාතුලත් තෙකුණා මලේ සහ හම්බන්තොට දිිස්ට්‍රීක්ක වලත් මධ්‍යම කඳුකරේ බටහිර බෑහුම් ප්‍රදේශවලටත් විටින් විට හමන ප කි පනාක්ක හැටක පමන දසුල ඇති හැ යි . ගුණ විද්‍යා දෙපාර්ත්මේන්තු වැදිදුරටත් සඳහන් කර සිටියේ. මේ අතර ඉතා අද ප්‍රහාරාත්මක සුලං ඇතිවීමේ හැකියාවක් පිළිබඳව දීවර සහ ජලද සම්පත් දෙපාර්තමේතුව නිවදනයක් නිකුත් කර තිබෙනවා එම නිවදදිනෙන් පෙන්වා දෙන්නේ මධ්‍යම ඊසාන දිගස් සහ නැගෙන හිර බෙංගාල බොක්ක ප්‍රදේශය උතුරු අක්ාංශ හයත් දහසයත් සහ නැගෙන හිර දේශංශ අසු තුනත් අනු හයත් කලාපය තුළ අඩු පීඩන කලාපයක් වර්ධනය විමින් පැවැති ඇති බවයි ඒහතුවෙන් එම ප්‍රදශවල ඉ තා. අත්ද ප්‍රහාරාත්මක සුලන් ඇවේ හැකියාවක් ඇතිබවින් එම ප්‍රේශවල රැකාවේ නියුතු දිවර යාාත්‍රා ආරක්ෂිත මුහදු ප්‍රදේශවෙත යාත්‍ර කර ලෙස උපදස්ුලබදී තිබෙනවා එමෙන්ම දිවයිනවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේ විටින් විට 5 කි හැටත් හැත්තවක්ත්තදක්වා ඉහලෙයාමේ හැකියාවක් ඇතිබවද ඔවුන් පෙන්වාදී තිබෙනවා පත්තරෙතුලින් අපි අද මේකෙන ආ කාලගුණ විද්‍යා දෙපාත්මේතු විසින් කළ විශෂ නිේදනය පිළිබඳ වැඩි අවධානකින් කටයුතු කරන ට කියලත් මත් කරමින් මේ සම්බන්ධව ඔබ ධරන මත ඇත් පහතින් කමෙන් කරනට අමතකරනට එපා මේ විඩියෝ තුලින් ඔබයම් දෙයක් තැනගත්තා නම් විඩියටත් ලයිකර ලතවත්ගෙනකු දැනුවත්කිරීම සඳහා මේ විඩියෝෂා කරන්නත් අමතක කරන්නට එපා.